අද අපි කතා කරන්නේ ආවර්තිතාවක්ගේ ඩීගනුවේ ආන්තරික මූලද්‍රව්‍යයක් වන ක්‍රෝමියම් අඩංගු සංයෝගාශ්‍රිත රසායනික ප්‍රතික්‍රියා ගැනයි. මෙහිදී අපි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නේ උසස් පෙළ රසායන විද්‍යාවේදී අපිට වැදගත් වන පොටැසියම් ඩයික්‍රෝමේට්, පොටැසියම් ක්‍රෝමේට්, ඇමෝනියම් ඩයික්‍රෝමේට්, ක්‍රෝමියම් නයිට්‍රේට් වගේ සංයෝග ආශ්‍රිත ප්‍රතික්‍රියා ගැනයි. එහෙනම් අපි දැන් ඒ ප්‍රතික්‍රියාවන් ගැන සාකච්ඡා කරමු. ක්‍රෝමියම් ධනතුන අඩංගු ක්‍රෝමියම් නයිට්‍රේට් වගේ සංයෝගයක තනුක ජලීය ද්‍රාවණයකට තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ තනුක භෂ්මයක් බිඳු විදියට එකතු කරගෙන යනකොට මුලින්ම ජෙලටිනීමය කොළ පැහැති ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. මේ අවක්ෂේපය සහිත ද්‍රාවණයට තනුක HCl වගේ තනුක අම්ලයක් බිඳු විදියට එකතු කරගෙන යනකොට මේ අවක්ෂේපය අම්ලයේ දිය වෙලා නැවතත් නිල් දම්පාට ක්‍රෝමියම් ධනතුන ජලීය ද්‍රාවණයක් අපිට ලැබෙනවා. ක්‍රෝමියම් ධනතුන ද්‍රාවණයකට සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බිඳු විදියට එකතු කරගෙන ගියොත් තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරනකට ලැබුණා වගේම ලාකොළපාට ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය අපිට මුලින්ම ලැබෙනවා. අවක්ෂේපය ලැබුණට පස්සේ ද්‍රාවණයට වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරලා නලය හොලවනකොට ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය දිය වෙලා ද්‍රාවණයේ තද කොළ පැහැයකට හැරෙනවා. මේකට හේතුව වෙන්නේ ද්‍රාවණයේ වැඩිපුර තියෙන හයිඩ්‍රොක්සිල් අයන ක්‍රෝමියම් ධනතුන අයන සමග සංකීර්ණගත වෙලා තද කොළ පැහැති ක්‍රෝමියම් වල හයිඩ්‍රොක්සයිඩ් සංකීර්ණයක් හදන එකයි. ක්‍රෝමියම් නයිට්‍රේට් ජලීය ද්‍රාවණයකට සාන්ද්‍ර ඇමෝනියා ද්‍රාවණයක්, ඒ කියන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් බිඳු විදියට එකතු කරගෙන යනකොට ඇමෝනියා ද්‍රාවණයේ භාෂ්මික බව නිසා මුලින්ම ජෙලටිනීමය ලාකොළපාට ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය අපිට ලැබෙනවා. පරමක් සාන්ද්‍ර ක්‍රෝමියම් නයිට්‍රේට් ජලීය ද්‍රාවණයකට සාන්ද්‍ර ඇමෝනියා ද්‍රාවණයක් වැඩිපුර එකතු කරලා හොඳින් කලවම් කරාම නිල් දම්පාට ද්‍රාවණය දම්පාටට හැරෙනවා. මේකට හේතු වෙන්නේ ක්‍රෝමියම් ධනතුන අයන ඇමෝනියා බන්ධ සමග එකතු වෙලා හදන ක්‍රෝමියම් වල ඇමීන් සංකීර්ණයයි. ක්‍රෝමියම් වල ඔක්සිකරණ අවස්ථාව ධන 6ක් වෙන අපි සුලභව භාවිතා කරන ක්‍රෝමියම් අඩංගු ලවණ දෙකක් තමයි ක්‍රෝමේට් සහ ඩයික්‍රෝමේට් කියන්නේ. මේන් ක්‍රෝමේට් වලට තියෙන්නේ තීව්‍ර කහ පැහැයක්. ඩයික්‍රෝමේට් වලට තියෙන්නේ තීව්‍ර තැඹිලි පැහැයක්. මුලින්ම අපි පොටැසියම් ඩයික්‍රෝමේට් වල ජලීය ද්‍රාවණයක් හදාගන්නවා. මේ ද්‍රාවණය තැඹිලි පාටයි. නමුත් මේ ද්‍රාවණයේ ඩයික්‍රෝමේට් අයන මේ සමීකරණයේ තියෙන විදිහට ක්‍රෝමේට් අයන සමග සමතුලිතතාවයක තමයි තියෙන්නේ. මේක ගතික සමතුලිතතාවයක්. ඒ වගේම ඔයාලට පේනවා මේ සමීකරණයේ දකුණු පැත්තේ හයිඩ්‍රජන් අයන තියෙනවා. ඒ කියන්නේ මේ සමතුලිතතාවය මාධ්‍ය ආම්ලිකතාවය හා භාෂ්මිකතාවයට සංවේදී. ඒ නිසා ඩයික්‍රෝමේට් ද්‍රාවණයකට භාෂ්මයක් එකතු කරනකොට ලේචටලීය මූලධර්මයට අනුව මේ සමතුලිතතාවය දකුණු පසට නැඹුරු වෙලා ඩයික්‍රෝමේට් අයන ක්‍රෝමේට් අයන බවට පත් වෙනවා. එතකොට මේ තැඹිලි පාට ද්‍රාවණය කහ පාටට හැරෙනවා. ඒ වගේම මේ විදිහට ලැබෙන ක්‍රෝමේට් අයන ද්‍රාවණයට අම්ලයක් එකතු කරනකොට සමතුලිතතාවය වම් පැත්තට නැඹුරු වෙලා ක්‍රෝමේට් අයන ඩයික්‍රෝමේට් අයන බවට පත් වෙනවා. එතකොට ද්‍රාවණය නැවතත් තැඹිලි පැහැයට හැරෙනවා. පොටැසියම් ඩයික්‍රෝමේට් කියන්නේ ක්‍රෝමියම් වලට පවතින පුළුවන් ඉහළම ස්ථායි ඔක්සිකරණ අවස්ථාව වන ධන 6 ඔක්සිකරණ අවස්ථාවේ පවතින සංයෝගයක්. මේ ඩයික්‍රෝමේට් අයන විවිධ ඔක්සිහාරක හමුවේදී වඩාත් ස්ථායි 15 ඔක්සිකරණ අවස්ථාවලට ඔක්සිහරණය වෙන්නට නැඹුරු වෙනවා. මේ නිසා මේවා ඔක්සිකාරක ප්‍රතිකාරක විදියට භාවිත වෙනවා. මෙන්න මේ නිසා තනුක අම්ලයක් එකතු කරලා ආම්ලික කරගත්ත පොටැසියම් ඩයික්‍රෝමේට් ජලීය ද්‍රාවණයකට අලුත සාදාගත් ෆෙරස් සල්ෆේට් ද්‍රාවණයක් එකතු කරනකොට ඩයික්‍රෝමේට් අයන මගින් Fe ධන 2 අයන Fe ධන 3 අයන බවට ඔක්සිකරණය වෙනවා. එතකොට හැදෙන Fe ධන 3 අයන නිසා ද්‍රාවණයේ තැඹිලි පැහැය ක්‍රමෙන් දුමුරු පැහැයකට හැරෙනවා. මෙහිදී ඩයික්‍රෝමේට් වල ක්‍රෝමියම් වඩාත් ස්ථායි ක්‍රෝමියම් ධන 3 බවට ඔක්සිහරණය වෙනවා. ප්‍රතික්‍රියාවේදී සිද්ධ වෙන වර්ණ විපර්යාසය මෙන්න මේ වගේ. ක්‍රෝමියම් ධන 3 අයන ක්‍රෝමේට් අයන බවට ඔක්සිකරණය කිරීම ගැන දැන් අපි බලමු. මුලින්ම ක්‍රෝමියම් නයිට්‍රේට් ජලීය ද්‍රාවණයකට වැඩිපුර සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරලා
හොඳින් මිශ්‍ර කරන්නට ඕන. එතකොට අපිට ක්‍රෝමියම් වල හයිඩ්‍රොක්සයිඩ් සංකීර්ණය සහිත තදුකල පැති ද්‍රාවණය ලැබෙනවා. මේ ද්‍රාවණයට සාන්ද්‍ර හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බිඳු කීපයක් එකතු කරපුවාම ලැබෙන මේ තැඹිලි දුඹුරු පාට ද්‍රාවණය නටනතුරු රත් කරපුවාම ද්‍රාවණයේ ක්‍රෝමියම් ධන තුන එන ක්‍රෝමේට එන බව ටොක්සිකරණය වෙනවා. එතකොට ද්‍රාවණය කහ පැහැයට හැරෙනවා. ප්‍රතික්‍රියාවේදී සිද්ධ වෙන වර්ණ විපර්යාසය මෙන්න මේ වගේ. ඇමෝනියම් ඩයික්‍රෝමේට් ස්ඵටික ස්වල්පයක් භාජනයකට අරගෙන ඒ ස්ඵටිකවලට ගිනි දැල්ලක් යොමු කරපුවාම කළු කළ පැහැති කුඩු ඇති කරමින් ඒ ස්ඵටික මෙන්න මේ විදියට දැල්වෙනවා. මේ ඇමෝනියම් ඩයික්‍රෝමේට් තාපගතිකව අස්ථායි සංයෝගයක් නිසා ඒ තාපය හමුවේ ද්විධාකරණ ප්‍රතික්‍රියාවකින් නයිට්‍රජන් වායුව Cr2O3 සහ ජලය බවට වියෝජනය වෙනවා. ප්‍රතික්‍රියාව අවසානයේදී ඉතුරු වෙන මේ කළු කළ පැහැති කුඩු තමයි Cr2O3. ඊළඟ ප්‍රතික්‍රියාව සඳහා මුලින්ම සාන්ද්‍ර සල්ෆියුරික් අම්ල බිඳු කීපයකින් ආම්ලික කරගත්ත ජලීය තනුක හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ද්‍රාවණයක් හදාගන්නවා. මේ මිශ්‍රණයට මෙන්න මේ විදියට පොටෑසියම් ඩයික්‍රෝමේට් කුඩු ස්වල්පයක් එකතු කරනකොට ද්‍රාවණය නිල් පැහැයට හැරෙනවා. මේ ප්‍රතික්‍රියාවේදී හැදෙන CrO5 තමයි මේ ඇතිවෙන නිල් පැහැයට හේතු වෙන්නේ. මේ CrO5 කියන්නේ අස්ථායි සංයෝගයක්. මේ නිසා CrO5 ද්‍රාවණයේ තියෙන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරලා Cr3 බවට වියෝජනය වෙනවා. මේ නිසා ද්‍රාවණයේ නිල් දම් පැහැයට හැරෙනවා. අපි මේ වීඩියෝවෙන් ඩීගණුවේ ආන්තරික මූලද්‍රව්‍යයක් වන ක්‍රෝමියම් වල රසායනික ප්‍රතික්‍රියා ගැන සාකච්ඡා කරා. ඉදිරියේදීත් මේ වගේම වීඩියෝවකින් නැවත හමුවෙමු.